ඒ අය කියන්න වැල්පාලම කපල යන්න කියලා. වැල්පාලම කපල ගියොත් අපි යන්නේ ගඟට. එච්චරයි තියෙන්නේ. වැල්පාලම මේ යනවද? වැල්පාලම කපනවද? එක එක අය කියනවා අපි මේ බද්ධ අඩු කරනවා, අර බද්ධ අඩු කරනවා. මම බැලුවා ජනතා විමුක්ති පෙරමුණේ NPP මේ ප්‍රකාශය. මං හිතන්නේ ඇමතුමා අඩු ගානේ බිලියන 200ක්වත් අඩු වෙනව නේද? ඊට වැඩි වෙන්න පුළුවන්. අඩුුණ එක කොහටද ගේන්නේ? ඒ කියන්නේ වැල්පාලම කපනවා. ඒ පැත්තෙන් බදු ආදායම අඩු කරනකොට මේ පැත්තෙන් කියනවා අපි වැඩියෙන් දෙනවා කියලා. මේක හරි වැඩන්නේ. ආදායම අඩු කළ කොහොමද වියදම් වැඩි කරන්නේ? ඒ ගණිතය දන්නේ නැත්තම්, ඒ ආර්ථිකය දන්නේ නැත්තම් මේ අය බලන්න වැල්පාලම එක පැත්තකින් කපන්න නෙමෙයි, දෙපැත්තෙම කපලා දාන්න. ඇත්ත වශයෙන්ම ඒක හොඳ, ඒක මම කියුවා ඊයර පිටු 232ක් තියෙනවා. මං හිතන්නේ හැම එක්කෙනාම කියවන්න ඕනේ. කියවන්න මාසයක් දෙකක් යයි. ඒත් අතර තුරේදී මතක තියාගන්න සැප්තැම්බර් 21 වෙනිදාගින් ඡන්දෙ දෙන්න. දැන් අපි වැල් පාලම අතහරින් නැතුවයි මේ ගමන කරන්න ඉන්නේ. දැන් අපි ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි දැන් මේ ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කළා. ඒකේ ප්‍රතිඵල ඔබට ලබා දෙන්න ඕනේ. ඒකයි මං ඉල්ලන්නේ අවුරුදු 5කින් අපි ආර්ථිකයේ ස්ථාවරය කළා. අපි අපනායන ආර්ථිකයක් ඇති කරන විතරක් නෙමෙයි, ඒ කාලේ වෙනකොට මේ කාලේ ඉඳන් මේ එන අවුරුද්ද ඉඳන් ආහාර මිල අඩු කරලා දෙන්න, රැකියා බිහි කරන්න, මුදල් වැඩියෙන් එන්න, ආදායම් වැඩියෙන් එන්න, බදු බර අඩු කරන්න, උරුමේ අස්වැසුම ඒ වගේම ක්‍රියා කරලා දෙනවා මේ අවුරුදු දෙක තුනේදී. අපනයන ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා. මේකයි මගේ සැලැස්ම. අපි ආර්ථික කළමනා කරාම, වෙළඳාමෙන් එන ආදායම් රට වැඩි වුණාම, ආර්ථිකය සංවර්ධන වීමෙන් අපි ශක්තිමත් වෙලා තවත් මුදල් අපි එක්ක තිබුණාම, එතකොට අපිට පුළුවන් බඩු මිල දරා ගන්න හැකි විදියට ක්‍රියා කරන්න. අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම එතකොට මේ ක්‍රමානුකූල එන අවුරුද්ද ඉඳගෙන බදු ගැන හිතලා බලන්න. ඒ දැන් ගිහින් කරොත් ඔබ ඔක්කොම සියලු දෙනාම වැටෙනවා. මම මේක කියන්නේ මට අමාරු එකක් වෙන්න පුළුවන්. ඒත් ඇත්ත කියන්නේ ඔබට හොඳ අනාගතයක් තියෙන. දැම්මම ඩීසල් මිල අඩු වෙලා, පරිප්පු මිල අඩු වෙලා, පිටි මිල අඩු වෙලා, සීනි මිල අඩු වෙලා, මේක තවත් අඩු කරන්න ඕනේ. ඒත් ඒක කරන්න පුළුවන් ආර්ථිකය සංවර්ධනය කළා, ඒකට අලුත් ව්‍යාපාර ඇති කරන්න, නව ආදායම් මාර්ග ඇති කරන්න, ඒකෙන් බදු බර අඩු කරන්න. අපි එන සංචාරක කණ්ඩායම 125 ඉඳන් 50 කරාම ආදායම් වැඩි වෙනවා. අපිට මේ ආයෝජනයේ ඇවිල්ලා කර්මාන්ත ශාලාවම වැඩි වෙනවා. කෘෂිකර්මයේ නවීකරණම් වැඩි කරනවා. අන්න ඒ අනුව තියෙන්නේ. එතකොට තමන්ගේ අතේ මුදල් තියෙනවා. තමන්ගේ අතේ රැකියාව තියෙනවා. අපිට ශක්තිමත් ආර්ථික පදනමක් ඇති කරගන්න පුළුවන් වුණා. දැනටම මේ ආර්ථික ඇතිකරන්න උමනා ප්‍රධාන නීති හතර අපි සම්මත කරලා තියෙනවා. මහ බැංකුව පනත, ශ්‍රී ලංකා මහ බැංකුව පනත, ඒ වගේම රාජ්‍ය ණය කළමනා කරන පනත, රාජ්‍ය මුදල් පනත, ආර්ථික පරිවර්තනය පනත. ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. අනික් අහෙම කරන්න ලෑස්තිද? මොකද සජිවේ කියන්නේ? සජිවේ තාම තමන්ගේ ප්‍රතිපත්ති මොකද්ද කියලා දන්නේ. එක පැත්තකින් හර්ෂද සිල්ලම ඇතුමා කියන මේක අපේ ප්‍රතිපත්තිය කියලා, අර පැත්තෙන් ගොඩේවා කියන නාලක ගොඩේවා කියන මේක අපේ ප්‍රතිපත්තිය කියලා. මහ කඹ ඇදිල්ලක් තියෙන ඉතින් කඹේ කැඩෙන්න ඕනේ අන්තිමට. වෙන එකක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ල ලෑස්ති නැහැ. බ්‍රහස්පතින්දා
අපේ සම්පූර්ණ සැලැස්ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දෙන්න. අපේ දර්ශනයයි සැලැස්මයි අලුත් ලංකාවක් ඇති කරන්න. ඔබටත් ඕන මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, ආර්ථික ක්‍රමය වෙනස් කරන්න, හොඳට ජීවත් වෙන්න. මෙන්න මෙහෙම තරුණයන් ඉන්නවා, එයාට අතේ මුදල් ඕනනේ, නැත්නම් ගෑනු ළමයි දිහා බලන්නේ හරි වැඩි. ඉතින් එහෙම දියුණු කරන්න ඕනේ, අපි ඉස්සරහට යන්න ඕනේ. ඔයාගේ ගෑනු ළමයි ඔයාගේ බැලුවේ දිහා බැලුවේ කාලේ දැන් ඉවරයි. ඉතින් අපි දැන් ඉදිරියට යමු. ඒකයි මං කියන අපි එකතු වෙලා යන්න ඕන. අපි ඉදිරියට යමු. අපි ඉගෙනගෙන තියෙනවා. මගේ කෘෂිකර්ම නවීකරණය මම ඉගෙන ගත්තේ ඩඩ්ලි සේනනායක අගමැතිතුමාගේ. ඇයි පාසල් ගිය කාලේ පටන් ගත්තා. එහිට අගමැති. මේ කෑගල්ලෙන් අපි ඉගෙනගෙන තියෙනවා. සතර කෝරෙන් ඉගෙනගෙන තියෙනවා. තුන් කෝරෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ නවීකරණේ අපි මෙතනින් ආරම්භ කරමු. පළතුරු වගා කරන්න පුළුවන්. අලුතෙන් පුළුවන් කටුනායකට අපනෑනේ යවන්න. ඉතින් මේ නිසා ධූරියන් වගා කරන්න කියලා. ඒක හොඳයි. සීනයට යවන්න පුළුවන්. මේ ඉතින් විශේෂයෙන්ම අපි බලන්න ඕන ඔබේ අනාගතය ගැන. තියෙන එක නැති කරගන්නවද? තියෙන එක ආරක්ෂා කරනවද? මෙතුමගේ අනාගතය ගැන බලන්න ඕනේ. අවුරුදු 25කින් අනාගතයක් තියෙනවද නැද්ද? ඒ තියලා හිතලා 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් කතිරේ ගහන්න. ඒක නැකරුවොත් ගෑස් සිලින්ඩර් නැති වුණොත් මට බයින්න එපා. සියලු දෙනාටම ස්තුතියි. මට තව එකක් කියන්න අමතක වුණා. මම බීඩි කර්මාන්තය අමතක කරේ. අධිකරණ ජනාධිපත්‍ය මණ්ඩල ගෑස් සිලින්ඩරයට බාවට ලචරතාවට ගරු ජනාධිපත්‍ය මණ්ඩල රටන පළදුන් නායකත්වයට රටන ශක්තිය දුන් නායකත්වයට අධිකරණ ජනාධිපත්‍ය මණ්ඩල ගෑස් සිලින්ඩරයට ජය වේවා, ජය ශ්‍රී වේවා. மக்கள் பரிதவிக்கும் போது அவர்கள்